Namo tassa bhagavato arahato samma sambuddhassa. Mata pitu upattanam putta darassa sanggaho anakulaca kammanta etam mangalamuttamam. Ada biksu jivite vitarak namai gi jivite walat ada visanganda dari prasnaya. Sangkirna prasnaya adata uttara nati prasnaya. Amma kemati ne, thatta kemati ne pavidi venna. Amma balaganna kenek ne, thatta leda vela innava dala enna vidiyak ne. Amma thatta tama vayovurudai vayasata giyilla eya asarna wenawa man vithara inne eka putai. E nisa mata nivan dakina eka pilibandawa thirunayakata enna ba. මෙන්න මේ වගේ ඉතාමත්ම සංකීර්ණ ප්‍රශ්න ටිකක් අද සමාජයේ තියෙනවා. අපට හිතෙනවා මේ ලෞතර තථාගතයන් වහන්සේගේ පණිවිඩය හරියට ඇහිලා නැහැ කියලා. ඒ ඇහිච්ච නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් මේක. මාතා පිතු උපට්ඨාන කියන්නේ අම්මා තාත්තට කන්න බොන්න දීලා අඳින්න දීලා ඒගොල්ලෝ කියන විදියට ඒගොල්ලොන්ගේ සිත සතුට වෙන විදියට අපි ඇසිරෙලා ජීවත් වෙලා ඒ කට්ටිය බලාගෙන ඉන්න එක නෙමෙයි. ඒක එමනම් වෙන්නේ ලෝකේ කිසිම කෙනෙක් නිවන් දකින්නේ නැහැ. දකින්න විදියක් නැහනේ. කොයි අම්මා තාත්තද කැමති රාත් වෙනවට? කිසිම අම්මා තාත්ත කෙනෙක් කැමති නැහැ. අනේ මයි පුතේ ඉස්කෝලේ යන්න එපා. ඉස්කෝලේ ගියට වැඩක් නැහැ. ඉගෙනගෙන මොනව කරන්නද? මැරෙනවනේ, වයසට යනවනේ. පිස්සු වැඩ කරන්න එපා. යන්න කියලා මාන වෙන්න, rahat වෙන්න. එහෙම කියන අම්මා තාත්ත කෙනෙක් මට පෙන්නන්න. ලෝකේ කොයිවත් නැහැ නේ. එහෙනම් මේ අම්මා තාත්තට උපස්ථාන කරන අය කියලා කියන්නේ ඒගොල්ලන්ට අවශ්‍ය නිවන් මාර්ගයේ සහ ඒ මාර්ගය පිළිබඳ උදව් උපකාර කරනවට තමයි මේ උපට්ඨානං කියලා කියන්නේ. කන්න බොන්න ඉතින් කොහොමත් ලැබෙනවනේ. නොදුන්නොත් කෑවත් මැරෙනවා, නොකෑවත් මැරෙනවා. මරණය වළක්වන්න බෑනේ. අද උත්තරදාරස්ස සංඝෝ දරුවන්ට උපස්ථාන කරන්න ඕනේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. දෙනව උපාදියක්, දෙනවා ලොකු රස්සාවක්, දෙනවා තමන්ගේ ඉඩමෙන් බෙදලා අක්කර එකමාරක්. මේකද දරුවට අපි කරන උපස්ථානය. පුත්ත දාරස්ස සංගවෝ කියනකොට ඒක තුල භාග්‍යතුන් වහන්සේ විශේෂ පණිවිඩයක් කියනවා. දරුවන්ට උපස්ථාන කරන්න, සංග්‍රහ කරන්න, මොනවලින්ද සසරෙන් නිදහස් වෙන්න, එතර වෙන්න. සමහර අය ඉන්නවා රුවන්වැලිසෑය අපි වඳින්න ගියාම අපි තාගෙන ඉන්නවා. සමහර අලුතෙන් බැඳපු කට්ටියද දන්නේ නැහැ, ටිකක් තරුණයි. අත් දෙක ඉස මත තියාගෙන බොහොම අයියෙන් කෑගගා ගාථා කියනවා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව කිව්වාම ළමයෙක් නැහැ කට්ටියට. සමහර විට ඒ කට්ටියට ඉන්නේ ගෑනු ළමයෙක් දෙන්නේ, ඒගොල්ලොන්ට පිරිමි ළමයෙක් අවශ්‍යයි. ඉතින් බොහොම රුවන්වැලිසෑය වටේ ඇවිද ඇවිද ගාථා කිය කිය අඬලා දොඩලා වැළපිලා බිම පෙරලිලා වැඳලා මල් පාන් පූජා කරලා ප්‍රාර්ථනා කරනවා. අනේ ස්වාමිනි, භාග්‍යතුන් වහන්සේ අපට පිරිමි දරුවෙක් ඕනේ, අම්බ වුණොත් ඒ දරුවා ඒ කාන්ත වශයෙන්ම අපි ශාසනයට බාර දෙනවා. රාතන් වහන්සේ නමක් කරන්න අපි සම්පූර්ණ පරිසරය සකස් කරනවායි කියලා දෙනවා ගල් පැලන බොරුවක්, පොරොන්දුවක්. ඉතින් ඒක ආගෙන හිටපු දෙවිවරුත් කල්පනා කරනවා, අනේ අරිම ශ්‍රේෂ්ඨයිනේ මේ අම්මයි තාත්තයි, ඒකාන්ත වශයෙන්ම ශාසනයට දෙනවා කියලා කියනවානේ. රාහත් වෙන්න අවශ්‍ය පරිසරෙත් හදනවා කියනවානේ. එහෙනම් මෙතනට ගෙල්ලා නම් කුසේ පිළිසිඳ ගත්තොත් මට ඒකාන්ත වශයෙන්ම මේ ගෞතම බුද්ධ ශාසනයේ පැවිද්දකම ලැබලා නිවන් දකින්න පුළුවන්. අනේ සාදු සාදු, මේ වගේ අම්මා තාත්ත කෙනෙක් තමයි එව්වේ කියලා අර දෙවියා තියෙන පින් ටික කුසල් ටික පැත්තකින් තියලා චුත වෙලා අර මව් කුසට පැමිණෙනවා මෝඩ දෙවියෙන්. සරලව කියනවා නම් මෝඩ දෙවියෙන්.
ඇදි ඒ දරුවා ඉපදුනාම සම්යද්දෘෂ්ටික දෙවියෙක්නේ. සමහරට සෝතාපන්න දෙවියෙක් වෙන්න පුළුවන්. ඉපදිලා අවුරුද්දක් දෙකක් යනකොට ඒ දෙවියා පොඩි පොඩි වචන කතා කරනවා. කතා කරනකොට යා පොඩි පොඩි බණක් කියනවා. අම්මා දුකයි, තාත්තා දුකයි, ඉර දුකයි, හඳ දුකයි, මල් ගඳයි. මේම පණිවිඩයක් කියනවා. දැන් දෙමෝපියන්ට ලොකු ප්‍රශ්නයක් මේ පුංචි දරුවා කොහොමද මෙච්චර දේවල් දන්නේ? ඒ දරුවාගේ ඔළුව අතගාලා අනවා, පුතේ මල් සුවඳයිනේ. මම පුතා මේ ගඳයි කියන්නේ ඇයි? අම්මේ, අම්මා මල් සුවඳයි කියන එකත් ඇත්ත. මම මල් ගඳයි කියන එකත් ඇත්ත. තාත්තා ළඟට ඇවිල්ලා කියන මොකද්ද පුතේ ඇත්ත දෙකක් වෙන්න බෑනේ, එකයිනේ. අම්මා සුවඳයි කියන්නේ මල දැන් කඩපු නිසා. මම ගඳයි කියලා කියන්නේ ඒ කාන්ත වශයෙන්ම පරවෙන නිසා. මම කියන එකත් ඇත්ත, අම්මා කියන එකත් ඇත්ත. ඒගොල්ලන්ට තේරෙනවා මේ අවුරුදු දෙකේ ළමයා අසාමාන්‍ය ප්‍රඥාවෙන් යුක්තයි. වැඳලා තියෙන රුවන්වැලිසෑය ළඟනේ. ප්‍රාර්ථනා කරලා තියෙන සම්බුද්ධ ශාසන රාතෙක් දෙන්නනේ. එහෙනම් රාතෙන් සුදුසුකම් තියෙන කෙනෙක් තමයි ඇවිල්ලා ඉන්නේ. අම්මා බලනවා දැන් නම් එන පොට හොඳ මදි. මෙයාගේ අවබෝධයක් වැඩි, ඕ ලෙවල් කරේ නැහැ. හැබැයි ඒ ලෙවල් පත්න පත්‍රේ දුන්නත් ලියන තරම් දුන්න අයට බල්ලෙන් දුන්න. ඔබ ඔබ ඉන්න ඕගන් එකක් දුන්න, පැද පැද ඉන්න බයිසිකලයක්. දැන් එයා පුංචිනේ. අර බලු පැටියත් එක සෙල්ලම් කරනවා, ඕගන් එක හොබනවා, බයිසිකලේ අරගෙන අට ගන්න පුරුදු වෙනවා. දැන් ඕම ඕම කාලයක් යනකොට එයාගේ දැනුම ටික 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 ලෞකික ජීවිතයට ඇරිලා යාතුල අවබෝධය කොච්චර තිබුණත් ඒක මතු වෙන්න දෙන්නේ නැහැ. එදා සුද්ධෝතන රජුව මොනවද කළේ? තථාගත ගෞතමයන් වහන්සේ බෝධිසත්ව කාලේ අන්න ඒ ටික කරනවා. රම්‍ය සුරම්‍ය සුභ හදලා, හොඳට රජ කෑම හදලා, උදේට නටුන් කියලා සින්දු කියලා නටන්න කණ්ඩායමක්, දවල්ට සින්දු කියලා නටන්න කණ්ඩායමක්, රාත්‍රි සින්දු කියලා නටන්න කණ්ඩායමක්, වෙන වෙනම නර්තන කණ්ඩායම් දැම්මා. ඇයි පුතා? පැවිද්දෙක් දැක්කොත්, වයෝවෘද්ධ කෙනෙක් දැක්කොත්, ලෙඩ වෙච්ච කෙනෙක් දැක්කොත්, මරණයක් දැක්කොත්, ඒ කාන්ත වශයෙන්ම සසර කලකිරිලා රජගේ හත්තරිනවා. ගැව්වා ඇනයම්, ඒ ඇනේ ගලවන්න බැරිය නෑම්. එයා දන්නේ නෑ කාලයක් යනකොට ඇනෙත් දිරනවා, ලීයත් දිරනවා. එදාට ගාපු ඇනෙත් නෑ, වැදිච්ච ලීයත් නෑ. ඒක රජ්ජුරුවන්ට එදා තේරෙන්නේ නෑ. එදා අපේ මහබෝසතාණන් වහන්සේට ගෞතම සම්බුද්ධ ශාසන නිර්මාණය කරන්න තියෙන හැම පැත්තක්ම වහලා දැම්මා. ඒකට පිටුපෑවා. විශාල සැප සම්පත් එක්ක මාලිගා තනලා බුදු වෙන්න තියෙන අවස්ථාව ප්‍රමාද කරා, කල් දැම්මා, වැළක්ුවා. අද ගොඩාක් දෙමව්පියෝ එක නෙමෙයිද කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැද්ද ඒගොල්ලන්ගේ අම්මා තාත්තා මැරෙනකොට, කිරියම්මා කිරියත්තා මැරෙනකොට, වයසට යනකොට ගත්ත උපාධියෙන් වැඩකුත් නැහැ, අදපු ගෙදරින් වැඩකුත් නැහැ, ගත්ත වාහනයෙන් වැඩකුත් නැහැ, මොනතරම් සැප සම්පත් තිබුණත් වැඩක් නැහැ. මැරෙනවනේ. මැරෙන බව දන්නේ නැද්ද? එහෙනම් ඒ දරුවට දෙන්න ඕනේ රාත් බෝධිය නෙමෙයිද? එහෙනම් කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට ඒකින යුතුකම් කරලා නැහනේ. අකටයුතුනේ කරලා තියෙන්නේ. සියලුම දෙමව්පියෝ මා පොළවේ අයුතුකම් කරලා ඒ දරුවන්ට කියනවා අපි යුතුකම් කළයි කියලා. ඒ දරුවොත් මෝඩ දරුවෝ. ඉඩම් කෑල්ලක් ලීලා දුන්නනේ. ඉගෙනුවානේ, රස්සාවකුත් කරනවනේ, සල්ලි තම්බෙනවනේ. ලොකු පෙට්ටගම් එක්ක, අල්මාරි පුටු මේසත් එක්ක, දෑවද්දත් එක්ක ගෑනු කෙනෙකුත් අම්බ වුණානේ. ඒකත් ඔයලා දුන්නේ අම්මනේ. අම්මා උපත්තාන කළා, තාත්තා උපත්තාන කළා, අපට සංග්‍රහ කළා, දරුවන්ට සේරම යුතුකම් ඉෂ්ට කළයි කියලා එයාත් සැනසෙනවා. එයාට දන්නේ නැහැ ඒ ලස්සනයි කියන රෝම කාන්තාව භාර්යාව එයාත් වයසට යනවා, ලෙඩ වෙනවා, වැරෑලි වෙනවා. ඒ පුටුනේ සල්මාරි හැම එකක්ම දිරාපත් වෙනවා. වේයෝ කාලා දානවා. යකඩ නම් ඒවා මලබඳිනවා. උපාධිය වයස යන්න 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 කල්පනාව නැති වෙනකොට තමන්ගේ විෂය නිර්දේශය තුළ තියෙන දේවල්වත් කරගන්න බෑ. ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, අත වෙවුලනෝ අස්සම් කරන්න එක දියාවක අස්සම වදින්නේ තව දියාවක. 55 වෙනකොට උපාධියත් එක්ක අකුලගෙන ගෙදර යන්නයි කියලා පොඩි ගාණක් දීලා එයා ගෙදර යවනවා. දැන් එයාගේ වැඩකුත් නැහැ, උපාධිය වැඩකුත් නැහැ.
අධ්‍යාපන උපාධියේ වටිනාකම තියන්නේ අවුරුදු 50-55 වෙන කම්විතරයි. උපාධි පිට උපාධි තිබුණත් අකුලගෙන ගෙදර යන්න වෙයි. හේතුව දැන් එයාගේ කල්පනා මදිනේ. ධනිස්වාරු නැනේ. වාඩි වෙලා රස්සාව කරන්න බෑනේ. එයාගෙන් රජයටවත් පුද්ගලික ආයතනයටවත් කෙරෙන සේවාවක් නැහැ. ඒ නිසා එයාව පිටත් කරනවා. බලන්න අපට කරපු උපස්ථාන ටික, අපට කරලා තියෙන යුතුකම් ටික, අම්මේ තාත්තේ කවදාක්වත් දකින්නේ නැහනේ. අපේ දරුවෝ, අපේ දරුවෝ ඒකාන්ත වශයෙන් මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ. මේ දුකෙන් නිදහස් වෙන්න ඒ දරුවට අවශ්‍ය පරිසරය සකස් කරන්න ඕනේ. කිසිම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් තමන්ගේ දරුවා ගැන මේම හිතන්නේ. එයාට දෙන්න පුළුවන් දුක උපරිම දෙන්න මොනවද මං කරන්න ඕනේ? මෙයාට හටවන්න ඕනේ මොනවද? අර ඌරෝ අල්ලන්න, අලි අල්ලන්න මිනිස්සු බොරු වලවල් ආරන්නේ. මේ විදිහට මෙයාට බොරු වලවල් ආරනවා. ගෙයක් කියලා බොරු වලක් ආරනවා. හොඳ ජාත්‍යන්තර පාසලක් කියලා බොරු වලක් ආරනවා. විභාග කියලා, උපාධි කියලා බොරු වලවල් ටිකක් ආරලා එයාවේ බොරු වලේ වටනවා. එයා දන්නේ නැහැ මේක තමයි ජීවිතය, මේක තමයි කරන්න තියෙන්නේ කියලා. එයාත් ඒවත් එක්ක කාලා බීලා කාලයක් යනකොට දන්නේම නැහැ එයාගේ ජීවිතේ ඉවරයි. අද ගොඩාක් අය ඉන්නවා පැවිදි වෙන්න බෑ, පැවිදි වෙන්න විදියක් නැහැ. අම්මා තාත්තට උපත්තාන කරන්න ඕනේ එකම දරුවයි. මමම ඉපදෙන්න ඕනේ කියලා අම්මා තාත්තා මගෙන් අවසර ගත්තද? නැහනේ. මමමයි ඉපදෙන්නේ කියලා ඒ අම්මා තාත්තා දන්නේත් නැහනේ. ඇයි කසාද බැන්දේ මකින් අවසර ගත්තේත් නැහනේ. දරුවා අදන්න කියලා කවුරුත් කිව්වෙත් නැහනේ. එහෙනම් මේ දරුවා ඉපදුනාට පස්සේ මොකද්ද කාරණේ කියලා බලනකොට ඒ දෙමව්පියෝ මේ දරුවා හදලා තියෙන්නේ දරුවට දින සෙනෙහසටවත් මේ බෝධිසත්වයාම තැනම ඉපදිලා ඉපදිලා දුක් විඳිනවා. එයාට මව් කුසක් දීලා මෙතනට ඉපදුනාම නිවන් දකින්න පරිසරය හදලා මේ බෝධිසත්වයා සසරෙන් නිදහස් කරන්න ඕනේ කියන ඕමනාවක් නෙමෙයි. වයසට ගියාම ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒකට මොන හරි ආධාරයක් එහෙම නැත්තම් අතකොළුවක් අපට අවශ්‍යයි. රෝද පුටුවක් අවශ්‍යයි. ඇරමිටියක් අවශ්‍යයි. වාරුවක් අවශ්‍යයි. මුක්කුවක් අවශ්‍යයි. ඒ නිසායි දරුවෙක් හදලා තියෙන්නේ. ඒ දරුවා එක දන්නේත් නැහැ. එහෙනම් දෙමව්පියෝ කවදාකවත් සසරෙන් නිදහස් වෙනවට කැමති නැත්තේ ඇයි? ඒ දෙමව්පියෝ දන්නවා මෙයා පැවිදි ජීවිතයට ගියොත් රාත් වෙන්න අවශ්‍ය පාරමී සකස් කරගෙන පිටත් වුණොත් අපිට අපේ අරමුණ ඉෂ්ට වෙන්නේ නැහැ. අන්තිම කාලේ අපි වයෝ වෘද්ධ වෙලා අසරණ වෙනවා. එහෙම වෙන්න බෑ. අපි දරුවාද අපිව බලා ගන්න. අවුරුදු 15-16-20ක් අපි කණ්ඩ බොණ්ඩ දීලා ඉගැන්නුවේ හොඳ රස්සාවක් එක අම්බ කරලා අපිව බලා ගන්න. ඒක වෙන්නේ නැතෝ යන්න දෙන්නේ. බිම වැටිලා ලින්දට පැනලා කනේරු කාලා ඒ දරුවගේ මාර්ගය වළක්වනවා. මේකට කියනවා පුත්තදා රස්ස සංගෝ. මාර වැඩි ඔක්කොම අර්ථ ටික කණපිට ගිහිල්ලානේ. මේ මිනිස්යාට අරක්කු බොණ්ඩ මුකුත් ප්‍රශ්නයක් නැල්ලෝ. පෙම්වතියත් එක්ක බීච් එක ගාන ඇවිදින්න, පාක් එක ගාන ඇවිදින්න, චිත්‍රපට ශාලාවේ ඇංගිලා චිත්‍රපට බලන්න කිසිම අවසරයක් අවශ්‍ය නැල්ලු. පුදුම වැඩේ, මාන වෙන්න අම්මගේ අවසර නැහැ අපේ ආන්දරනේ. ඇංගිලා කාලකුප්පිය බොනකොට ඒ මනසට ලුණු දෙයි කැල්ලක් කනකොට එතකොට ඒ අම්මගේ අවසර අවශ්‍ය වුණ නැද්ද? පාර යන මනුස්සයට ටෙලිෆෝන් නම්බරයක් දීලා පෙම්බැඳෙනකොට අම්මගෙන් අවසර ගන්න එපාය. මාර වැඩේ. මේ මනුස්සයා සිගරට් එක බීලා පේලකොළ ටිකක් අපාප ගෙදර එනවා. ඒකට අම්මගේ අවසර අවශ්‍ය නැල්ලු. අම්මේ අද ඉඳලා මම සිගරට් බොන්නේ නැහැ. මාර වැඩේ. ගිරියම්ම කලන්ත දාලා වැටිලා අනේ මයි පුතේ සිල් රකින්න නම් යන්න එපා. අම්මේ අද ඉඳලා මම වෙරි බොන්නේ නැහැ. අද ඉඳලා මං අනාචාරය ඇසිරෙන්නේ නැහැ. මං අද ඉඳලා මං සිල්වත් වෙනවා කිව්වම අම්ම කෑගාගෙන වැටෙනවලු. මම ලිඳට පයින්නවා. පුදුම දෙමව්පියෙක් නේ. මේම දෙමව්පිය ඉන්නවද මා පොළවේ? මේම දෙමව්පිය ඉඳලාත් මේ මා පොළොවට වයින් එක පුදුමයක් නේ. බුදුහාඳුර මොනවද කිව්වේ දරුවන්ට? උපස්ථාන මේක කණපිට ගිහිල්ලානේ ඔක්කොම.
තමන්ගේ දරුවා දුක් විඳිනවා ඉපදිලා වයසට ගිහිල්ලා ලෙඩ වෙලා මැරෙනවා මේ දරුවාට මේ ටික ඒකාන්ත වශයෙන්ම වෙනවා අපිටත් දැන් මේකෙන් භාග්‍යවන්තට වඩා වෙලා එහෙනම් මේ දරුවා නිදහස් කරන්න ඕනේ කිසිම අනුකම්පාවක් නැහැනේ කිසිම අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට දරුවා පිළිබඳව එහෙම තමන්ගේ දරුවාට අනුකම්පාවක් තියනනම් ඔළුව අතගාලා බත් බැඳලා දෙනවා පුතේ දවස් තුනකට හැඹුරු බත් වේලා තිනවා කොහොමද ඉන්නේ පුතේ වැඩිපුර සියඹලා දාලා ඇඹුලට වෙලා තියෙන දවස් තුනක් යනකම් පිළිනුවෙන්නේ ඔයාගෙන යන්න පුතේ හොඳ ආර්යවරු ඉන්න තැනන් පුතාට ඒකාන්ත වශයෙන් රාත් වෙන්න පුළුවන් තැනක් ඔයලා පුතේ ආයතුරු බට්ටික එතන ඉඳලා කාලා ඉතුරු මේ පාත්‍ර ටික විසි කරලා පුතේ එතන පැවිදි වෙන්න ආයි මේ පැත්ත පලාත එන්න එපා සසර දුකයි මහා භයානකයි අම තනම තින කෙලස් පුතේ නිදාස් වෙන්න ඒ කාන්ත වශයෙන් රාත් වෙලා පිරිනුවම් පාන්න ආයි මේ පැත්ත පලාත මේ දිසාවත් බලන්න එපා එහෙම කියන අම්ම කෙනේ තාත්තා කෙනේ නැහනේ ලකුණු 98ක් අරගෙන දරුවා එනවලු ගෙදරට අර ශිෂ්‍ය වාර්තා පොත අරගෙන තාත්තේ ලකුණු 98යි කනල්ලල මෙදිකල ඉතුරු දෙක කෝ කියලා අනවලු මාර වැඩි 98ක් අරගෙන එන 98 පේන්නේ ඒ තාත්තට පේනවලු ඉතුරු දෙක කොයි කියලා වල ඒ පොඩි එකා කල්පනා කරන ඉතුරු 98 පේන්නේ නැද්ද මේ මිනිසයාට ඇත්ත තමයි මේ කතාව මේ මිනිසයා බීලා බීලා දැන් අසුත් පේන්නේ 98ක් ඔළුවෙන් ඉටගෙන පාඩම් කරලා අරගෙන එනවලු ඉතුරු දෙක කොයි කියලා කනල්ලල මෙදිකනවලු නියම දෙමව්පියෙක් නියම දරුවෙක් ඉතින් ලෞතර තථාගතයන් වහන්සේ ආල් සංස්කාරය අත්හරින්න නැතුව වෙන මොනවද කරන්නේ මේ මිනිසුන්ගේ බත්තිල්ලල කාලා කොහොමද ලැජ්ජ නැතුව ජීවත් වෙන්නේ මේ මහ පොළවේ මිනිසුන්ගේ ඔළුව සම්පූර්ණයෙන් අවුල් වෙලානේ ගෙදර මිනිස්සු මැරෙනවා අඬ අඬාගෙන් වල දානවා ඉතුරු මිනිස්සයව බේරගන්න ඒ මිනිස්සව තරවලට තල්ලු කරනවා ඇව්වාම කියන දරුවන්ට යුතුයකම් කරනවා ඔළුව ගිනිගත්තු මිනිසෙක් ඉස ගිනිගත් මිනිසෙක් නිවනවා වාගේ සසර නිදාස් වෙන්න කියලා කියනවා භාග්‍යතුන් වහන්සේ අම්මගේ අවසර නැ තාත්තගේ හරි අවසර ඕනේ අවසර ගන්න හැම එකටම ගන්නවා නම් පෙම්පෙන්ෙන් අවසර අවශ්‍ය නැල්ලු වෙරිබොන් අවසර අවශ්‍ය නැල්ලු යාළුවෙක් එක්ක වැඩි ගමන් යන්න අවසරත් ඕනේ නැල්ලු කිසිම දෙයකට පන්සිල් කඩන්න අවසර නැල්ලු අවසර ඕනෙත් නැල්ලු හැබැයි පැවිදි වෙලා අද ඉඳලා සිල් රකින්නවා කියනකොට මුත්තම්මගේ ඉඳලා අත්තම්මගේ ඉඳලා 50ක්ගේ ඉඳලාම අවසර ගන්න ඕනේ මුළු පවුල හැමෝම කලන්ත දාලා වැටිලා කෑ ගාලා පෙරාර ගිහිල්ලා මිනිස්සු ලෙඩ වෙලා හොස්පිටල් ගිහලා සමහරු ලිඳට පැනලා සමහරු බෙල්ලේ වැල දාලා ලනුව කඩන් වැටිලා තාම ලනු කරල්ල බිල කෙවලත් නැහැ කඩේ මුදලාලි ගෙදර ඇවිල්ලා ප්‍රශ්න කොච්චරද මොකද මේ මනුස්සය සිල් රකින්න යනවලු මේ අද ඉඳලා මම සත්තු මරන්නේ නැහැ කියපු ඉඳලු මේ කබල ඉඳලා පැනලා තියෙන්නේ උදේ ඉඳලා රෑ වෙනකම් මේ මනුස්සය දඩේ මේ ගියා කුකුල්ල මැරුවා කිසිම කෙනෙක් ළින්දට පැන්නේ නැහැ තුන පාටික හඹරලා බලන් හිටියා පුතා කුකුලා අරන් එනකන් තලබෝය අරන් එනකන් අද ඉඳලා මම මත්ද ගන්නෑ මම සත්තු මරන්නේ නැහැ කිව්වාම මාරවටේ භූමිතල් බීලා ඉතින් ඕක කාටද කියන්නේ මාතා පිතෝ උපට්ටානම් මේ වගේ අම්මා තාත්තට ඒ අම්මා තාත්තා කියන විදියට ගෑණියේ කරගෙන කසාද බැඳලා දරුවා අතල යගේ සිත සතුටු කර ගන්න ඕනේ. එයා කියනවා මැරෙන්න කලින් පුතේ මුණුබුරා දකින්න ඕනේ. පුතේ මැරෙන්න කලින් ඔයා කසාද බඳිනවා දකින්න ඕනේ. මෙයාත් හරි බොළඳ කෙනෙක් නේ. අනේ අම්මා සන්තෝෂ වෙනවනේ කසාද බඳින්න ඕනේ කියලා. අනේ හොඳ ළමයෙකුත් බලලානේ කියලා බඳිනවා. මාර වැඩේ අම්මමයි කියන්නේ ලේලි අරගෙන ඉක්මනට පළයන් ගෙදරින් කියලා මොකද්ද ප්‍රශ්නේ වෙලා තින්නේ නැන්දටයි ලේලිටයි එක ඇලියේ බත් කන්න බැරිලු එදාටත් ඒ පුතා අහන්නේ අම්මේ මං පාඩුවේ පන්තිල් අරගෙන හිටියනේ අම්මේ කිසිම කරදරයක් නැතුව නිකන් හිටපො මාව අඬගාලා කනල්ලල මිරිකලා බන්දලා තිබ්බේ අම්මනේ එයා එයාගේ ගෙදර පසන්තෝතෙන් හිටියනේ එයාව ගෙනල්ලා මෙතන හිටවලා කොණ්ඩේ පටලාගෙන ගහගත්තාම මමද වැරදි ඒක එයා අහන්නෙත් නැහැ අර තියෙන රෙදි දෙකක් තුනක් ඔතාගෙන තෙතරෙදි ටික සොපින්ුරේකට දාලා ගැටගාලා පස්සේ කොයරකින් වේලගමු කියලා අර ගෑනු කෙනත් අරගෙන මේ මොන්සෙ පාරට බයිනවා. ඇව්වාම කියන පුත්ත දාරස්ස සංගව. දරුවන් උපස්ථාන කළා බුදුහාඳුර කියලා තියෙනවනේ.
නිකන් ඉන්න දරුවට බන්දලා තියලා ලේලිට ගාලා දරුවත් එක්ක එළියට දාලා ඒ මනුස්ස බස් හෝල් එකේ වාඩිලා කල්පනා කරනවා පුදුම බණපදයක් මේක මාතාපිත උපට්ඨානං අම්මා මැරෙනකම් මේ මනුස්සයා ඉන්නවා පැවිදි වෙන්න අම්මා මැරුණට පස්සේ ආවිල්ලා කියලා ස්වාමිනී දෙමව්පියන්ගේ යුතුකම් ඉවරයි පැවිදි වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ මේ පැත්තේ බලනකොට මේ මනුස්ස කතා කරන්නේ වෙන පැත්ත ඇස්පෙන්නේ නැහැ කන් ඇන්නේත් නැහැ කොහමද ආවේ කිව්වම මුක්කු දීලා අරන් ඇවිල්ලා තියෙන මේ මනුස්සයා හිටගෙන ඉන්නත් බෑ දැන් මේ මනුස්සයා මාන කරලා මොනවද කරන්නේ බුද්ධ ශාසනයේ මහලු මඩමක් වෙනවනේ ගෞතම තථාගතයන් වහන්සේ ලෝක සත්‍යයේ පිරිනිවන් පෑමට නිර්මාණය කරපු සම්බුද්ධ ශාසනය අද වැඩිහිටි නිවාසයක් වෙලානේ අනාකුලාච කම්මන්තා නිරවුල් කර්මාන්තයක යෙදෙන්න කියලා කියනවා මොකද්ද නිරවුල් කර්මාන්තය කියලා කියන්නේ මිනිසුන්ගෙන් කඩා වඩා ගන්න නැතුව අසාධාරණ ලෙස ගන්න නැතුව වසවිස පොවන්න නැතුව අවි ආයුධ විකුණන්න නැතුව කය විකුණලා සල්ලි ගන්න නැතුව නිරවුල්ව කරන රස්සාවක් කරන්න ඒක කුසි කර්මාන්තය ඕ වෙනත් රැකියාවක් කමක් නැහැ අද අපේ ජීවිතවල අපි කරන හැම කර්මාන්තයක්ම අවුල්නේ මිනිසුන්ගේ ජීවිත බේර ගන්න ඕනේ කියලා අපි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවා තියෙන ඉඩකඩම් ඔක්කොම විකුණලා අම්මා තාත්තා කියන පුතේ දෙවියෙක් වගේ රස්සාවන් ජීවිත බේර ගන්න එක මැරෙන්න යන මනුස්සයාට පණ දුන්නාම ඒ දරුවෝ ඒ අඹු දරුවෝ මොනතරම් සතුට වෙනවද පුතේ මා කුසල සහිත රස්සාවන් ඉගෙනගෙන උපාධිය අරගෙන එළියට ඇවිල්ලා දානවා කිලිනික් එකක් දැන් පිනාස් ගෙවන්න ඕනේ එන මිනිස්සුયો ටික මාර වැඩේ අලුත් ගෙයක් හදනවා ඒකේ ණය බැංකු ණය ගෙවන්නත් ඕනේ අර කැස්සෙන් කෑලා කෑලා එන මිනිස්යාට දෙනවා පැණි එකක් ඒ මිනිස්සය ගෙවන්න ඕනේ ලෝන් එක දැන් මේක කොහොමද නිරවුල් රස්සාවක් උනේ මිනි මරලා ආවත් කමන්නේ මට රුපියල් 10000 දුන්නොත් බේරනවා ඉතින් කොහොමද ඒ රස්සාව ඒ නීතිඥ රස්සාව නීති අනුකූල උනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට පටහැනිනේ වැරදි කරපු මනුස්සාව බේරනවා ඒකෙන් සල්ලි අරගෙන යාන වාහන අරගෙන ජීවත් වෙනවා ඉතින් මම මැරුණාට පස්සේ අපායට යනවා කියන කහන්න දෙයක්ද තැබෑරුම් වලට ලයිසන් දෙනවා ඇව්වාම කියන ලයිසන් තිබුණත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා අර ගණිකාව කල්ලාගෙන ගිහලා උසාවියට ඇව්වාම ඇව්වලු අනේ ස්වාමීනි මම හිතාගෙන හිටියේ මේ කය මගේ කියලා අද නේ මන් දන්නේ මේක රජේටයි කියලා ඇයි දන්නේ රජේ මට ටැක්සි එකක් ගෙවන්න නැහැ නේ කියලා දෙන්න උත්තරයක් නැල්ලු ඒ මායිස්ත්‍රාට ඇත්තනේ කතාව ගණිකාව වෘතේ ගියාම ඉතින් දඩුවම් කරනවා නැතිනම් රජේට නේ කය ආයිත් ඉතින් රජෙන් කැම බීම දීලා ඒව නඩත්තු කරන්න එපාය අද අපේ රටේ වෙලා තියෙන දේ ලෝකේ වෙලා තියෙන දේ විශ්වයටම වෙලා තියෙන දේ ඒ අමතනම පන්සිල් කඩන්ඩ ඒ බලපත්‍ර නිකුත් කරලා පන්සිල් නැති සමාජයක් පන්සිල් නැති රටක් ජාතියක් නිර්මාණය වෙලා එනම් මාතාපිතු උපට්ඨානම් පුත්ත දාරස්ස සංගවෝ අනාකුලාච කම්මන්තා කියන මේ මංගල කරුණු අද අවමංගල කරුණු වෙලා අපිට අවමංගල කරුණු මේවා දෙමෝපියන්ට උපස්ථාන කරනවායි කියලා අද බෝධිසත්වරුන්ගේ ජීවිත ඔක්කම නිරපරාදෙම වයසට ගිහිල්ලා නැද්ද රාහත් වෙන්න තියෙන අවස්ථාව නැති වෙලා නැද්ද අඩුපාඩු දුර්වලකම් අනන්ත අදා ගන්න තිබිච්ච ඒ වටිනා මිනිසත් භවය කාලය නිකම්ම නිකම් අහල් පොල් කිරිබත් වලට යට වෙලා නැද්ද අද අපේ ජීවිතවල ඇත්ත කතාව ඕක මිනිස්සු වඳින් නැති දේවාලයක් නෑ අම්ම තනමගින් වැඳලා වැඳලා දෙන්න තින හැම පොරොන්දුවක්ම දෙනවා දරුවේ කම්බුණ සාසනයට දෙනවා සිල්වත් කරනවා පැවිදි කරනවා කියලා කිසිම අම්ම කෙනෙක් දරුවෙක් ඉපදුනාට පස්සේ ඒ පොරොන්දු එකක්වත් මතක නෑ ඒ දරුවා රැකගන්නේ කොහොමද කියන එක තමයි ආ කල්පනා කරන්නේ පැවිදි කරන්න නම් පොරොන්දු උනේ ඉතින් කාට දුන්නොත් මොකටද ගුරුවරෝ යන්නේ එයාගේ කර්මයට එයාට ඒ අවශ්‍යදේ සිද්ධ වෙයි මේ ගුරුවරයාට දෙනවද අර ගුරුවරයාට දෙනවද එහෙම නැකත් අදනවා කියන්නේම එයාගේ දරුවා දෙන්නේ නැහැ කියන එකනේ ඒ දරුවා හොඳ තැනක ඉන්න ඕනේ කියන එකනේ අත්තරින් නැහැ කියන එකනේ ඒ දරුවා නිවන් දකින්න ඕනේ ඒ අම්මා කියන තාත්තා කියන ගුරුවරයා ළඟ ඒ කියන කමඨාන අහලානේ පුදුම වැඩේ කමඨාන තීරණය කරන්නේ දෙමව්පියෝ ගුරුවරයා තීරණ කරන්නේ දෙමව්පියෝ පැවිදි වෙන තැන තෝරන්නේ දෙමව්පියෝ ඉතින් රාත් වෙන එකත් ඒ තරම් දෙන්නම කළාම ඉවරනේ අපරාධයක රාත් වෙන එක විතර පොඩි එකට දෙන්නේ
මාතා පිතෝ උපට්ඨානං පුත්තදා රස්ස සංගව අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං මේක අපේ ජීවිතවල මංගල කරුණක් වෙන්න ඕන නම් සියලෝම දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට කියන්න ඕනේ ඒ කාන්ත වශයෙන්ම පුතේ වයසට යනවා ලෙඩ වෙනවා මැරෙනවා මේක අපට වළක්වන්න බෑ බොරු වැඩ කරන්න එපා යන්න නිවන් දකින්න රස්සාවට යන්න එපා උදේ පාන්දර නැගෙන මොකද රස්සාවට පැත්තට දාන්න බෑග් එක කැම ටික ගන්න ළඟම තියෙන ආරණ්‍ය හොයාගෙන යන්න ඇයි අම්මේ පුතේ මැරෙනවා පෙන්ෂන් ගන්නකම් වනස්පා වෙනකම් ඉන්නවා කියලා කවුද සාතික කළේ යන්න කියලා සසනෙන් එතර වෙන්න අපටත් පින් අනුමෝදන් කරන්න මෙන්න මෙතනට ආවොත් තමයි දරුවන්ට යුතුයකම් කළා සංග්‍රහ කළා කියන ඒ මංගල කර්ම නිර්මාණය වෙන්නේ අම්මා තාත්තා අපට යුතුයකම් ටික කළා අම්මා තාත්තට කරන යුතුයකම තමයි අපි සසරෙන් නිදහස් වෙලා මෙවැනි දෙමව්පියෙක් නැවත අසරණ නොකරන එක එකම යුතුයකම තමයි දෙමව්පියෝ වෙනුවෙන් අපි සසරෙන් නිදහස් වෙන එක ඒක කළා නම් අපිටත් කරන්න පුළුවන් මාතා පිතුව උපට්ටා නම් කියනක මංගල කරුණං පමණ දැනගෙන රස්සාව කරනවා නම් අවශ්‍ය දේ පමණක් ගන්නවා නම් අනවශ්‍ය විදියට මිනිසුන්ගෙන් ගන්න නැත්නම් මිනිසු ලව්වලා ගෙවල් කුලි ගෙවන්න නැත්නම් බැංකු ලෝන් ගෙවන්න නැත්නම් යාන වාහන වල ෆිනෑන්ස් එක ගෙවන්න නැත්නම් මිනිසු ලව්වලා අන්න ඒ ඔක්කොම නිවැරදි කර්මාන්ත මිනිස්සු කිව්වේ නැන්නේ තට්ටුපාට ගෙවල් හදන්න කියලා මිනිස්සු කිව්වද බෙන්ස් BMW ගන්න කියලා ඉතින් ඒවට ණය ගෙවන්න මිනිස්සු පළිද එකට 10 ගුණයක් විතර ලාභේ තියාගෙන විකුණනවා මිනිස්සු අසරණ කරනවා ඒ ඔක්කොම අවුල් කර්මාන්ත කිසිම තැනක භාග්‍යතුන් වහන්සේ ඒ වගේ අනුශාසනා කරලා නැහැ අහිංසක මිනිසුන්ගේ දේවල් කඩා වඩා ගන්න කියලා අසාධාරණ විදිහට ලාභය උපයන්න කියලා අපේ ණය ප්‍රශ්න මිනිස්සු පිට තියන්න කියලා කිසිම තැනක දේශනා කරලා නැහැ ඥාත කාණංච සංඝෝ කියලා කියලා තියෙන මේ ලෝකේ ඔක්කොම අපේ ඥාතීන් ඒගොල්ලන්ට සංග්‍රහ කරන්න කියලා තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ෆිනෑන්ස් එක ගෙවන්නේ මේ මිනිස්සු ලව්වලා ෆිනෑන්ස් එකේ වගකීම දීලා සංග්‍රහ කරනවා අපේ ලෝන් එක ගෙවන්න කියන අය ඇයිට ඒ අවස්ථාව දීලා සංග්‍රහ කරනවා. එහෙමද සංග්‍රහ කරන්නේ ඥාතින්ට? මේ මහපොළ විපදිච්ච අපි හැමෝම දෙමෝපිය වෙලා දරුව වෙලා ඥාතිය වෙලා එකට මුණ ගැවිච්ච කට්ටිය අපි හැමෝම ඥාති ඒ අයට උදව් කරන්න ඕනේ. අපි හැමෝම ඒක තේරුම් ගත්තේ නැත්නම් අපි ඔක්කොම කරන්නේ අවුල් කර්මාන්ත තමයි. හැම ව්‍යාපාරයකම පෝසත් වීමේ අදහස නෙමෙයිද තියෙන්නේ? මසුරුකම නෙමෙයිද තියෙන්නේ? ලෝභයේ තණ්හාව නෙමෙයිද තියෙන්නේ? කීයක් හරි වැඩිපුර අරගන්නමයි උත්සාහ කරන්නේ. නිකම්ම නිකම් වලවල් දෙකක් තුනක් කපන්න පොල් ටිකක් හිටවන්න බැකෝ එකට කතා කරාම ඒ මනුස්සයා ස්ටාර්ට් එකේ තියෙද්දි තමයි කෝල් ගන්න. එතකොට ඒ කෝල් එකට යන වෙලාවටත් අර මනුස්සයා රුපියල් 500ක් ගෙවන්න ඕනේ. පැයට 500යි කෝල් 20ක් කරනකොට පැය 3ක් ගිහිල්ලා. එතකොට ඒ කෝල් ගන්න එකටත් ගෙවන්න ඕනේ. එතකොට මේ මනුස්සයා දන්නේ නැද්ද මම මේ රස්සාවට ඇවිල්ලා නම් මට පැයට ගෙවන්නේ. එතකොට මම මේ කතා කරන හැම මොහොතෙම මේක ස්ටාර්ට් එකේ තියෙන හැම මොහොතෙම අර මනුස්සයා පව මට සල්ලි ගෙවනවා. ඒක අසාධාරණයි. මේ මනුස්සයාට අසාධාරණයක් මගෙන් සිද්ධ වෙන්නේ. ඒක යට තේරෙන්නේ නැද්ද? දන්නවා. ඒ දැනගෙනත් ඒක ගන්න ඔයාට මේ මුදල ගන්න ඕනේ. අවුල් කර්මාන්ත හැම එකක්ම අවුල් කර්මාන්ත. අපේ රස්සාවල ඔක්කොම අවුල් වෙලා ඒ නිර්වෝල් භාවය අතුරුදාන් වෙලා කෑදරකමයි බලාපොරොත්තුයි මසුරුකමයි සැපේට තියෙන ලොල්කමයි එක මේ හැම දෙයක්ම අවුල් කර්මාන්ත වෙලා සාමාන්‍ය බේත් වලින් සනීප කරන්න පුළුවන් කමක් තියෙද්දි බඩපළලම මැවුම් දානවා දතක් පෙන්නන්න යනවා කැක්කුමයි කියලා ඒකට පෙත්තක් දුන්නම හරි යනවා ඒක ගලවලා එම නැත්තම් ඒක පුරවලා ඒකට කරන්න තියෙන හැමදේම කරනවා ඇයි අර ෆිනෑන්ස් එකට තව දවස් 5යි තියෙන්නේ ඒ මනුස්සයා ආවේ එක දසක් ගලවන්න 32ම ගලවනවා ඇයි ෆිනෑන්ස් එක ගෙවන්නේ මේ මනුස්සයා අත්හැරියද දැන් මේ සතියෙටම කෙනෙක්වත් ආවේ නැහනේ පාර යන මිනිස්සු අල්ලලා දත් ගලවන්න බෑනේ ගලව ගන්නම ආපු මනුස්සයාගෙන් උඩරිම ගලවනවා ඇව්වාම කියනවා එයා දත් ડોක්ටර් කියලා අවුල් කර්මාන්ත හැම රස්සාවම අවුල් වෙලා ඒ අවුල් වෙච්ච නිසාම මිනිසුන්ගේ ජීවිත ඔක්කොම පිරිහිලා මෙන්න මේ පිරිච්ච යුගයක තමයි අපිත් ඇවිල්ලා ඉපදිලා ඉන්නේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ කියලා. අද අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ ඔයනි තත්ත්වයන් තමයි පවතින්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් අපි කල්පනා කරන්නේ දුක වැඩි කරන්නේ කොහොමද කියන එක මිස දුක අඩු කරන ක්‍රමයක් අපි කවදාවත් කල්පනා කළා නෑනේ.
දැන් පුළුවන් මේ මාපොළවේ ඉන්න සෑම අම්ම කෙනෙකුටම තාත්තා කෙනෙකුටම තමන්ගේ දරුවට යුතුයකම් කරන්න බුද්ධ අවවාදය පිළිපදින්න වෙච්ච දේවල් වුණා. ඒ හැම දෙයකම සමාවක් පිණිස දැන් පුළුවන් දරුවන්ට උපස්ථාන කරන්න, සියලු දරුවන් නිදහස් කරන්න ඕනේ. ගිහිල්ලා පුතේ පැවිදි වෙලා රාත් වෙන්න නිවන් දකින්න නිදහස් වෙන්න. බොරුවට මෙතන ඉඳගෙන බත් කකා ඉන්න එපා, අපිව නලවන්න එපා, අපි කොහොමත් මැරෙනවා. කොමත් මැරෙනවා නිකන් බොරුවට අම්මා තාත්තා කියලා නිකන් බොරුවට නිකන් නාඩගන්නට අරන්දෙපා. පිටත් වෙන්න ආශිර්වාද කරන පුතේ රාත්‍රලා පින්නම් පාන්න මේ දිසාවට ආයෙන්න එපා. එහෙම කියන්න පුළුවන්නේ ඒ ශ්‍රේෂ්ඨ දෙමව්පියෝ තමන් වෙන්න පුළුවන්නේ. ඒ කාන්ත වශයෙන් අපේ මරණය අපට වළක්වන්න බැරි නම්, වයසට යන එක වළක්වන්න බැරි නම්, මොනවා එකතු කෙරුවත් මොනවා රැස් කෙරුවත් ඔක්කොම තියලා නම් යන්න වෙන්නේ. ඇයි අපි මේ මුලාව දරුවට උගන්වන්නේ? අපි කරපු මෝඩකම ඇයි දරුවට කියලා දෙන්නේ? අපිත් මෝඩය වෙලා මෝඩයාගේ පුතා මෝඩයාමයි කියන එක ඇයි ඒ දරුවට කියලා දෙන්නේ? එයාවත් ප්‍රඥාවන්ත වෙච්චදෙන් අපි අල්ලගත්ත අපට වැරදුනා, මෙයාවත් අත්තරපුවදෙන් අපිට වැරදුනා, එයාටවත් අරි ගියාදෙන්. අපි ඉගෙන ගත්ත හද අපිට කොළ කෑලිත් එක්ක අපිට යුද්ධ කරන්න වෙලා තියෙන්නේ. එයාට සසර ජීවිතය ඉගෙන ගන්න අවස්ථාවක් දෙමු. ඇයි අපිට ඒ අවබෝධය පාළ වෙන්නේ නැත්තේ? එවැනි දේවල් තේරුම් ගන්න බැරි ඇයි? මාතා පිතු උපට්ටානම් එනම් අද ඉඳලා අපි හැමෝම තමන්ගේ දෙමව්පියන්ට උපස්ථාන කරන්න ඕනේ. අපි රාත් වෙලා එහෙම නැතුව අම්මා තාත්තා නලවගෙන ඒ අය රැක බලාගෙන ළඟ ඉඳගෙන කියන කෙන විදියට ගාන ගාන පදයට නටනට දෙමව්පියන්ට උපස්ථාන කරන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මාතා පිතු උපට්ටානම් දෙමව්පියන්ට අපි රාත් වෙන්න උදව් කරන්න ඕනේ, නිවන් දකින්න උදව් කරන්න ඕනේ. මොන දරුවද අම්මා තාත්තට යහපත් දේ කරන්නේ? අම්මා තාත්තා එක්කන් ගිහලා සිල් සමාදන් කරවනවද? වැරදි අඩුපාඩු කරන්නේ නැතුව ඒ ඔක්කොම යහපත් කරනවද? නෑනේ, කිසිම දෙයක් කරන්නේ නෑනේ. වයසට ගිය අම්මා තාත්තා ගෙදර තියාගෙන කන්න බොන්න දීලා බලාගෙන ඉන්නවා. ඉතින් මේක හෝටලයක් නෙමෙයිනේ. හෝටල් වලනේ කන්න බොන්න දෙන්නේ. ලොන්ඩරියක් නෙමෙයිනේ ඇඳුම් හොදවද දෙන්න. ඉතින් ගෙදර ලොන්ඩරියක් වෙලානේ. අද අපේ ජීවිතවල උපස්ථානය කියන්නේ මොකද්ද කියනකත් අපි දන්නේ නැහැනේ. නිවනට අවශ්‍ය පරිසරය සකස් කරන එකයි උපස්ථානය. දෙමව්පියන්ට නිවන් දකින්න ඒ පරිසරය සකස් කරන්න එපාය. ඒක කරන්න නැතුව මොනවා කෙරුවත් වැඩක් නැහැ. නැවත ඉපදෙනවනේ අපි අපේ ජීවිතවල. දරුවට මුළු ලෝකෙම දුන්නත් වැඩක් නැල්ලෝ, සක්විති රජකම දුන්නත් වැඩක් නැල්ලෝ. එයාට නිවන් දකින්න අවස්ථාව දුන්න නැත්තම් ඒ දරුවට කරන්නේ ඒ මාරජතුමත් අකටයුත්තක් තමයි. මොන කර්මාන්තයේ කෙරුවත් වැඩක් නැහැ. ලෝභ සිතින් නම් කරන්නේ, අසාධාරණ ලෙස නම් අම්බ කරන්නේ, අනවශ්‍ය ලෙස නම් මුදල් උපයන්නේ. තණ්හාව, ලෝභකම, මසුරුකම මුල් කරගෙන උදේ ඉඳලා රෑ වෙනකන් තණ්හාවෙන් එකතු කරනවා නම් මොන රස්සාව කෙරුවත් වැඩක් නැහැ. ඒ හැම එකක්ම අවුල් කර්මාන්ත. එහෙනම් මේ විදිහට ජීවත් වෙන සියලුම දෙනාට අපට කියන්න වෙන්නේ මේක අවමංගල කරුණක් කියලා. මේක මංගල කරුණක් වෙන්න බෑ කීයටවත්. අද අපේ ජීවිතවල මේක මංගල කරුණ කරගන්න පුළුවන්. එහෙනම් අදින් පස්සේ අපේ ජීවිතවල සේරම දේවල් අත්හැරලා නිවනට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. අපේ කර්මාන්තවල තියෙන දෝෂ ටික, අවුල් ටික නිවැරදි කරගන්න ඕනේ. ඒ අවුල සම්පූර්ණයෙන්ම නිරවුල් කරගෙන දෙමව්පියන්ට කරන උපස්ථානය තමයි අපි සසරෙන් නිදහස් වෙන එක. දෙමව්පියෝ දරුවන්ට කරන උපස්ථානය තමයි වහාම කනපැලෙන්ට ගාලා දරුවෝ සේරම එලවන්න ඕනේ. ගිහිල්ලා නිවන් දකින්ද ඒ කාන්ත වශයෙන්ම ඔ කට්ටිය මැරෙනවා, වයසට යනවා, ඉඩන් ටික ඔක්කොම පහළුවට ගියාදෙන්, ගෙවල් දොරවල් පහළුවට ගියාද, කරන් බිල් ඒවා පියුස් එක ගලවන් ගියාදෙන්, යනගම පියුස් එක දීගෙන යන්න ඔෆිස් එකට, ආයෙ එන්න එපා බිල් ගෙවන්න, ඕ මීටරේ කියලා මීටරෙත් ගලවලම දෙනවා. ගිහිල්ලා මේකත් එක්ක දීගෙන යන්න පුතේ, ආයි පලාත එන්න එපා, මේ දිසාව පැත්තෙන්නේ නැහැ කියලා. මෙන්න මේ විදිහට දරුව ගාලා පන්නන්න පුළුවන් නම් උදේ ඉඳලා රෑ වෙනකන් දෙමව්පිය ඔක්කොම දරුව ටික නිවන් දකින්න නිවනට යොමු කරන්න පුළුවන් නම් ඒ සේරම දෙමව්පියෝ දරුවන්ට යුතුයකම් කළා. තථාගතයන් වහන්සේගේ බුද්ධ අවවාදය පිළිගත්තා. තමන් විඳින දුකෙන් දරුවෝ නිදහස් කරවන්න ඒ දරුවන්ට උත්තරීතර දායාදය දුන්නයි කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවන්. එනම් මේ ගාථා පාඨය තුළ අපේ දුර්වලකම් අඩුපාඩු අනන්තයි අප්‍රමාණයි, අපේ කපටිකම් ඔරබොරු වංචා අනන්තයි අප්‍රමාණයි. හැමදේම අපට තේරුණා, අපේ බොරු පොරොන්දුත් අපට තේරුණා. ඒ හැම දෙයක්ම නිවැරදි කරගනිමු. හැම දෙයක්ම තුළම අපේ තියෙන ලෝභය, තණ්හාව, මෝහය ඒවා නිවැරදි කරගනිමු.
අපි අදින් පස්සේ මේ වගේ වැරදි කරන්නේ තථාගතයන් වහන්සේගේ බුද්ධ අවවාදයට අනුව නිවැරදිව වාසය කරන්න ජීවත් වෙන්න දක්ෂ වෙමු මේ ගාථා පාඩයත් ඒ පාඩය තුළින් අපි ලබා ගත්තා අවබෝධයත් අපි සියලුම දෙනාගේ පිරිනිවන් පෑම පිණිසම පාරමිතාවක් වේවා කියලා සාදු කියන සියලු දෙනාටම දරුවා